මහාවංශයෙන් මහාවංශයෙන් ඔබට ප්‍රාග් මානවයා තම වර්ගයාම ආහාර කොට ගත්තේද ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස කැණීමේදී පුරාවිද්‍යාඥයින්ගේ වැඩි අවධානය යොමු වන්නේ එහි වූ කසල බැහැර කරන ලද ස්ථානයේ වෙත බව ඔබ දැන සිටියාද මන්දයත් එහි ඔවුන් ආහාරයට ගත් ද්‍රව්‍ය අවශේෂ ආසෙසු බැහැර කරන දෑ එහි ගොඩ ගැසී තිබිය හැකි බැවිනි එමගින් ඔවුන්ගේ ආහාර රටා ඇතුළු තවත් බොහෝ කාරණා අවබෝධ කර ගැනීමට අවශ්‍ය සාධක හමු වේ. මේ රට ප්‍රාග් මානවින් ජීවත් වූ බව අඳුනාගෙන ඇති බට දොඹලෙන, බෙලිලෙන වැනි ස්ථාන කැණීමේදීද කසල බැහැර කරන ස්ථානවලින් ඔවුන් ආහාරයට ගත් ශීරපායින්, මත්සයින්, බෙල්ලන් හා ශාක අවශේෂ විශාල වශයෙන් හඳුනා ගැනීමට හැකිව තිබේ. ස්තර වශයෙන් තැන්පත්ව ඇති මේකී ශාක හා සත්ව කොටස් අතර සුළු වශයෙන් මානව අස්ථි කොටස්ද හමු වී තිබීම විශේෂත්වයකි. මනුෂ්‍ය ශරීරයේ සමස්ත අස්ථි පංජර හැර අස්ථියක් හෝ දෙකක් හමුවන්නේ නම් එය ස්වභාවික මිහිදන් කිරීමක් නොවන්නාසේම ආහාරයට ගත් අවශේෂ අතර හමුවීමෙන් මිනිස් අස්ථි හා බැඳි මාංශය ආහාරයක් වූයේද යන සැකය උපදවයි. කෙසේ වෙතත් ප්‍රාග් මානවයා තම ජනාවාස තෝරා ගැනීමේදී ආරක්ෂාව පිළිබඳවද සැලකිලිමත්ව තිබේ. බොහෝ විට නිම්නයකට මුහුණලා ඇති ගල් ගුහා සඳහා ඔවුන්ගේ වැඩි ආකර්ෂණ හිමි වූ බව පෙනේ. ඒ සතුන්ගෙන් පමණක් නොව තමන්ට තර්ජනයක් එල්ල විය හැකි තම වර්ගයාගෙන්ම ආරක්ෂා වීමට විය හැකිද. ප්‍රාග් මානවයන්ගෙන් පැවතෙන බව විශ්වාස කෙරෙන වැඩි ජනතාව අතර අද පවා පවතින සිටක් නම් කාන්තාව තම වාසස්ථානයට පැමිණෙන අමුත්තන් හමුවට නොයාමයි. ඒ කාලාන්තරයක් තිස්සේ ස්වාමියා නොමැති විට තම වර්ගයාගෙන් එල්ල විය හැකි කරදරවලට ඔවුන් දැක් වූ බිය නිසා සැඟව සිටින පුරුද්ද අද දක්වාම පැවත ඒමක්ද. වැඩිදුර විස්තර ලබන සතියේ බලාපොරොත්තු වන්නේ.